प्रशांतव कावी टीवी विश्वे काव्य में अवकाश है। මේ දුරාව යනු දුරය මෙහෙවර රාජකාරිය ආදී වශයෙන්ද සැලකෙනවා මහනුවර රජ සමයේ දස දුරාව නම් වෙන්නේ මෙන්න මෙහෙමයි ternary ಭಾರತೀಯ සමාජය තුල උග්‍රව පැවති මෙම කුල ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා මේ කුල ක්‍රමයේ හරියට මිනිසාගේ කටුසු ගතියට ලැබුණු ආභරණයක් වගේ ලංකාවේ කුල දුරාවලිය සහ වහල් බව පිළිබඳ මහත් වටිනා විස්තර රැසක් රොබර්ට් නොක්සිය එදා හෙළදිව කෘතියේ සඳහන් කරනවා කුලය පන්තිය භාෂාව ජාතිය ආගම වර්ණය ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් මිනිසා වර්ග වෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් කුල දුරාවලිය ගොවි කරාව සලාගම දුරාව වහම්පුර විශ්ව බද්ගම රජක රොඩී වශයෙන් වෙනවා මේ සිව්වැන්න දුරාව රාකර්මාන්තයේ මූලිකව පවතිනවා මෙන්න මේ දුරාව උපකොටස් 10කින් සමන්විත වෙනවා. අන්න ඒකට කියනවා දහ දුරාව කියලා. අද අපි මේ කතා කරන්නේ මෙන්න මේ කුල දුරාවලිය මුල් කරගෙන නිර්මාණය වෙච්ච දහ දුරා කවි ගැන. හම් දුරින් සමග බත් ගම් මදීන දුරා පන්න දුරයි සමගින් හුණු වෙල්ල දුරා හැන්ද දුරයි හාලි ගඟරම් කොන්ත දුරා මෙන්න දැනගන්න දුර දහයද මිතුරා මේ දුරාව යනු දුරය මෙහෙවර රාජකාරිය ආදී වශයෙන්ද සැලකෙනවා උල්ලගේ දස විදාකාරෙව් දුර දරුවේ එබැවින් නම් කෙරුනි උන් දහ දුරාවේ වෙස මුනි අනින් මේ ලක් දිව පා තැබුවේ සලා ගම කුලය තොවිලෙට මුල පිරුවේ ternary ಭಾರತೀಯ සමාජය තුල උග්‍රව පැවති මෙම කුල ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා යාග කිරීමක් ලක් දිව නුවෝ බැවින් याग करन्नट आवे आंडी गुरुन याग सरूना उनगे कपटी कमिन माग अंबु कमट गत्ते हलाई कुलेन මේ කුල ක්‍රමයේ හරියට මිනිසාගේ කටුසු ගතියට ලැබුණු ආභරණයක් වගේ කරා කුලේ වරුණාවට වංශ කතා පොත් ලියතේ දුරා කුලේ වරුණාවට සමಿತಿ සමාගම්ද ඇත්තේ හලා කුලේ වරුණාවට පොතින් පතින් ගුණ ගයතේ ගොවි කුලයට වරුනේ මොටද ඔය කිසිවක් ඕනි නැතේ බුදුන් වහන්සේ විසින් මෙම ප්‍රාථමික කුල සාධකය ප්‍රතික්ෂේප කළත් වර්තමානයේ පන්සල් සහ නිකාය බෙදීම ආදී සිදුවෙන්නේ කුලය මුල් කරගෙන වීම පුදුමයට කාරණයක්.
සිදුහත් කැත් කුලේ ඉපදී රජ කරලා බුදු වී නොතෝරා කුල මල පිඩු සිංගලා සැඩොල් සුනීතව සසුනේ මහාන කළා කුල මල බේද බොරුවක් බව ඔප්පු කළා ඔය සාමාන්‍ය සමාජයේ කතාවට කියන වහිනවා බුරියෙන් පහළ මොන නෑකන්ද කියලා මේ කතාව අපේ ජනවහරට ඇවිල්ලා තියෙන්නේ කුලමල සම්බන්ධයෙන් කියවිච්චි ප්‍රාදේශීය ජන කවියකින් සූසට බරණ ලාසිහසුන වැඩ හිඳිති කුලමල උස් පහත්කම් නිතරම සොයති සිස්ටයි කුලවතුන් අපි ඉහෙලයි කියති බුරියෙන් පහල තිරිසන් ගති රජ කරති මහනුවර රජ සමයේ දස දුරාව නම් වෙන්නේ මෙන්න මෙහෙමයි පට්ට දුරය පොරෝ දුරය හරි දුරය මගුල් දුරය නදී දුරය කුන්තවි දුරය බලිපත් දුරය පන්න දුරය නාටඹු දුරය හිවන්න දුරය වශයෙන් කිතුල කැලේ වැවුනා මිස වැව්වේ නැත කන්දේ දනෝ එහි මල් දැක තලනු ඇත පැණිවුණු කර හකුරු පෙති දෙක මුල බඳිත හකුරු මුලේ ගොයි ගම භාගයක් ඇත ලංකාවේ කුල දුරාවලිය සහ වහල් බව පිළිබඳ මහත් වටිනා විස්තර රැසක් රොබර්ට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියේ සඳහන් කරනවා සමාජයේ හැම දෙයක්ම වාණිජකරණීය වීමත් එක්ක කුලය ගැලවිලා ගිහිල්ලා වෘත්තියට වෙළඳ වටිනාකමක් එනවා අදත් ආගමික කටයුතු ඇතුලේ දේශපාලන ක්‍රියා ඇතුලේ කුලය හැංගි මුත්තම් කරනවා ඉරිදා පත්තරවල මංගල දැන්වීම් තීරුවස්සේ කුලය අසරණ වෙන හැටි අපිට පේනවා ජල දිය බොර වුනොත් දිය වැදි හටවාසි යල මහවැසි වුනොත් ගොවියන් හටවාසි නිලතල වැඩි වුනොත් මහතුන් හටවාසි කුලමල නැති වෙන්න ඖෂධයකි කාසි